මීතුට මුල්ල ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනයක් එල්ල කරන කොළඹ මහා කුණු කන්ද පිළිබඳව අප සියත තෙවිනියස තුලින් දිගින් දිගටම කරුණු අනාවරණය කළා. එම අනාවරණයත් සමග පසුගිය පෙබරවාරි මාස 21 වනදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එහිදී මීතුට මුල්ල කුණු කන්ද පිළිබඳ ප්‍රශ්නය විසඳීමට තවත් වසර දෙකක කාලයක් ගතවන බව රජයේ අමාත්‍යවරුන් පැවසුවද මීතුට මුල්ල කුණු කන්දට පිළියමක් ලෙස කොළඹ නගරයේ කැලි කසල ටොන් 700කට අධික ප්‍රමාණයක් ඒකල ප්‍රදේශයට ගෙනවිත් දැමීමේ සූදානමක් පවතින බව පසුගිය සමයේ වාර්තා වුණා. ඒකල ප්‍රදේශයේ අක්කර 35කට අධික භූමි ප්‍රමාණයකට කොළඹ නගරයේ එක් රැස්වන කැලි කසල ටිපර් මගින් දෛනිකව බැහැර කරලීමට යෝජිතයි. ඊට එරෙහිව ඒකල ප්‍රදේශයේ අවස්ථා කිහිපයකදීම විරෝධතා ඇති වුණා. මේ වන විටත් කොළඹ ජනතාවට දැඩි පීඩාවක් ගෙන දෙන කසල තවත් ප්‍රදේශයක ජනතාවට පීඩාවක් වන අයුරින් පරිසරයටද හානි සිදුවන අයුරින් විතැන් කිරීම අසාධාරණ නොවන්නේද? ඒකල නගරයට කොළඹ කැලි කසල ටොන් 700ත් 1000ත් අතර ප්‍රමාණයක් දෛනිකව බැහැර කිරීමට තිබෙන සූදානම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ඒකල ජනතාව කළ විරෝධතා ඉතා සංකීර්ණ විරෝධතා වුණා. විරෝධතාවට පමණක් සීමා නොවූ ඒකල ප්‍රදේශ දේශවාසීන් මීට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා යොමු වුණේ මේන් සිදුවන පාරිසරික සහ සමාජීය ගැටලු රටට පෙන්වා දෙමින්. මීතොට මුල්ල කුණු කන්දට එරෙහිව මීතොට මුල්ල ජනතාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදිවීම සඳහා ඒකල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා. ඒ පෙත්සම කැඳ වූ අවස්ථාවේදී කොළුන්නාව මීතොට මුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන කුණු කන්ද ජා ඇල ඒකල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට බැහැර කිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් ඊට සම්බන්ධ වීමට ඒකල ප්‍රදේශයේ ජනතාව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී මේ පෙත්සම සම්බන්ධයෙන් වන වැඩිදුර විභාගය ලබන ජූනි මාස 23 වනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව කරනු ලැබුවා. මෙලෙස මීතොට මුල්ල ජනතාවගේ පාරිසරික හා සමාජීය වටපිටාව කෙලෙසා ඇති කොළඹ මහා කුණු කන්ද ඒකල ප්‍රදේශයට විතැන් කර ඒකල ප්‍රදේශයේ ජනතාවට දුක් කන්දක් වන්නට පෙර බලධාරීන්ගේ කඹ ඇදිල්ල නවතා ජනතාවට ඇහුම්කම් දී නිසි පිළියමක් දැන්වත් ලබා ගත යුතු නොවන්නේද? සෑම පළාතකටම එකලෙස බලපා ඇති මෙම ගැටලුව රටක් ලෙස निराකරණය කිරීමට කාලය උදා වී ඇත. විශේෂඥ දැනුම පදනම් කර ගනිමින් ජනශූන්‍ය ප්‍රදේශයකට කුණු කැසල විතැන් කිරීමට පියවර ගත යුතුව ඇති බව මෙවැනි ගැටලු පැන නගින පසුබිමක් තුල තෙවැනි ඇස මතයයි. 3rd eye